හෙලෝ බියුටිෆුල් කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඉතින් වෙනද වගේම අදත් ඔයාලව ලස්සන කරන්න පුළුවන් වීඩියෝ එකක් තමයි මම අරගෙන ආවේ ඉතින් මේ තියෙන්නේ මොනවද කියලා ඔයාලා හැමෝම දන්නවා කොරියන් ෂීට් මාක්ස් තමයි මේ තියෙන්නේ මේ දේවල් දැන් ගොඩක් ප්‍රසිද්ධයිනේ ඉතින් වැඩිදුර විස්තර අපි වීඩියෝ එකට ගිහිල්ලා කතා කරමු ඊට කලින් ඔයා මගේ channel එකේ වීඩියෝ එකක් බලන්නේ අද නම් ඔයාලුත් කෙනෙක් නම් මගේ YouTube channel එක subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න. ඉතින් ඔයාලා හැමෝටම ආදරෙන් මතක් කරන්න කැමතියි මගේ channel එකේ ගොඩක් අය videos බලන්නේ subscribe කරන්නේ නැතුව හරිම අඩු ප්‍රමාණයක් තමයි subscribe කරලා videos බලන්නේ. ඉතින් එහෙම කරන්න නැතුව channel එක subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලා හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා. දැන් මේ පේන්න තියෙන්නේ මගේ ළඟ තියෙන කොරියන් ෂීට් මාස්ක් මගේ ළඟත් ගොඩක් නැහැ මෙන්න මේ ටික විතරයි දැනට ඉතිරි වෙලා තියෙන්නේ මම කලින් ඉඳලම පාවිච්චි කරා දැනට ඉතිරි වෙලා තියෙන්නේ මේ ෂීට් මාස්ක් ටික විතරයි ඉතින් මේ ෂීට් මාස්ක් වල මේ එක එක ෆ්ලේවර්ස් තියෙනවා කියුකම්බර් රෝස් ඊට පස්සේ රයිස් ඒ වගේම ග්‍රීන් ටී පොටේටෝ එසන්ස් ඒ වගේ ගොඩක් ෆ්ලේවර්ස් තියෙනවා ඉතින් මේ මන් ළඟ තියෙන ඔක්කොම ෂීට් මාස්ක් ඕල් ස්කින් ටයිප් එකට මැච් වෙන ඒවා ඩ්‍රයි ස්කින් ඊට පස්සේ ඔයිලි ස්කින් කම්බිනේෂන් නෝමල් ස්කින් එහෙම ගැලපෙන ඒවත් ගන්න තියෙනවා ෂීට් මාස්ක් ඉතින් ඔයාල තියෙන ඔයිලි ස්කින් එකක් නම් විටමින් සී වලින් හදන ෂීට් මාස්ක් තියෙනවා ඒව පාවිච්චි කරන්න පුළුවන් ඩ්‍රයි ස්කින් එකක් තියෙනවා නම් ඔයාලට ඇලෝවේරා ඒ වගේ ඇලෝවේරා එක අපිට ඔයිලි ස්කින් එකටත් යූස් කරන්න පුළුවන් ඩ්‍රයි ස්කින් එකටත් යූස් කරන්න පුළුවන් අන්නේ වගේ ෂීට් මාස්ක් ගන්න පුළුවන් ඉතින් මේ ඕල් ස්කින් ටයිප් කියලා තියෙන ඒවත් අපිට කිසිම සම ඒ කියන්නේ කිසිම ભેදයක් නැතිව පාවිච්චි කරන්න පුළුවන් ඉතින් මේ ෂීට් මාස්ක් එකේ පැකේජින් එකේ සඳහන් කරලා තියෙනවා මේඩ් ඉන් කොරියා කියලා ඔයාලා කොරියන් ෂීට් මාස්ක් ගන්නව නම් ඒ කියන්නේ ඔරිජිනල් ප්‍රොඩක්ට් ගන්නව නම් අනිවාර්යයෙන්ම මේඩ් ඉන් කොරියා කියලා සඳහන් වෙලා තියෙන්න ඕනි ඒ වගේම මේ පැකේජින් එකේ අපිට මේ ෂීට් මාස්ක් එක පාවිච්චි කරන්න ඕන විදිහත් සඳහන් කරලා තියෙනවා නමුත් කොරියන් අකුරු වලින් තමයි තියෙන්නේ කියවන්න පුළුවන් අය කියවලා බලන්න නැති අයට මේක පොඩි පික්චර් එකක් දාලා තියෙනවා ඒ විදිහට තමයි කරන්න තියෙන්නේ ඉතින් මම ඔයාලට මේ ෂීට් මාස්ක් පාවිච්චි කරන විදිහත් කියලා දෙන්නම් හොඳම රිසල්ට් ගන්න අපි මේක පාවිච්චි කරන්නේ කොහොමද කියලා අපි දැන් බලමු ඉතින් මේ ෂීට් මාස්ක් එක අපි පාවිච්චි කරන්න කලින් අපේ මූණ හොඳින් ක්ලීන් කරගන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාලා මේ ෂීට් මාස්ක් නයිට් ටයිම් යූස් කරනවා නම් ගොඩක් හොඳයි. මුලින්ම අපි ස්ක්‍රබ් එකක් පාවිච්චි කරලා මේ ෂීට් මාස්ක් එක දානවා නම් මේ ෂීට් මාස්ක් එකේ තියෙන එසන්ස් ටික අපේ ස්කින් එකට හොඳින් උරා ගන්නවා. ඒ නිසා අපි හොඳට මූණ ස්ක්‍රබ් කරලා ඊට පස්සේ ෂීට් මාස්ක් එක ඇප්ලයි කරමු. ඉතින් ඔයාලා දන්නවා මේ ජනට් එකේ එන කොහොඹ ෆේස් පැක් එක මේක පැක් එකක් නමුත් මේක ස්ක්‍රබ් එකක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන් මම ස්ක්‍රබ් එකක් විදිහට පාවිච්චි කරන්නේ මේ ජනට් එකේ කොහොඹ ෆේෂල් පැක් එක. ඉතින් මේකෙන් හොඳට ස්ක්‍රබ් වෙනවා පැක් එකක් වුණා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. මගේ මේ පැක් එක ඉවර වෙන්න වෙලා තමයි තියෙන්නේ ඒ නිසා පැක් එක ටිකක් ඝන වෙලා වගේ ඒ නිසා මම අත ටිකක් අරගෙන මේ වතුර චුට්ටක් එක මික්ස් කරලා තමයි දැන් මේ ඇප්ලයි කරන්නේ. මේ විදිහට අපි ස්ක්‍රබ් කරලා ෂීට් මාස්ක් එක දානකොට හොඳම රිසල්ට් එකක් අපිට ලබා ගන්න පුළුවන්. මම මෙන්න මේ විදිහට මුළු මූණෙම පැක් එක ඇප්ලයි කරගන්නවා. ඇප්ලයි කරගෙන ඉවර වෙලා මිනිත්තු 10ක් තියනවා මේක හොඳින් අපේ ස්කින් එකට ඩ්‍රයි වෙනකම්. ඊට පස්සේ හොඳට මූණ තෙත් කරලා වතුරෙන් තෙත් කරලා ස්ක්‍රබ් කරලා තමයි මේක අයින් කරන්නේ. ඉතින් මේ පැක් එක ඇප්ලයි කරන ගමන් මම ඔයාලට කියන්නම් මේ ෂීට් මාස්ක් පාවිච්චි කිරීමෙන් අපිට ලබා ගන්න පුළුවන් බෙනිෆිට්ස් මොනවද කියලා. මේ ෂීට් මාස්ක් පාවිච්චි කිරීමෙන් අපේ හැම ඇතුළතින් පෝෂණය කර ගන්න පුළුවන් අපිට. ඒ වගේම හොඳ පැහැපත් සමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අර අපේ නිකන් අර උෂ්ණයට එන බිබිලි වගේ තියෙන චූටි චූටි මූණේ චූටි බිබිලි ඇති වෙන්නේ අන්න ඒවත් නැති කර ගන්න පුළුවන් මේ ෂීට් මාස්ක් පාවිච්චි කිරීම මගින්. ඒ වගේම තමයි අපේ ඔයාලගේ ඩ්‍රයි ස්කින් තියෙන අය ඉන්නවනේ ඩ්‍රයි ස්කින් තියෙන අයටත් මේ ෂීට් මාස්ක් ගොඩක්ම හොඳයි. ස්කින් එකේ ඩ්‍රයිනස් එක නැති කර ගන්න ගොඩක් උපකාරී වෙනවා.
ඒ වගේම තමයි බ්ලීචින් ආසාදන තියෙන අයටත් මේ ෂීට් මාස්ක් ගොඩක් හොඳයි. ඉක්මනට ඒ ඇලර්ජික් එක නැති කර ගන්න පුළුවන්. ඒ ස්කින් එකේ තියෙන විස නැති කර ගන්න පුළුවන් මේ ෂීට් මාස්ක් පාවිච්චි කිරීම මගින්. ඒ වගේම තමයි කුරුලෑ තියෙන අයගේ කුරුලෑ කැලල් අපි කියන්නේ ඩාර්ක් ස්පොට්ස් කියලා. අන්න ඒවා ඉක්මනින්ම අඩු කර ගන්න පුළුවන් මේ ෂීට් මාස්ක් පාවිච්චි කිරීම මගින්. දැන් මම මේ පැක් එක වෙලනට පස්සේ තෙත් කරලා හොඳින් මේ විදිහට ස්ක්‍රබ් කරනවා. ඊට පස්සේ වොෂ් කරන් ඉන්නම්. දැන් හරි ළමයි, දැන් මම ෆේස් එක ක්ලීන් කරගෙන ආවා. දැන් අපි ස්ක්‍රබ් කරලා තමයි තියෙන්නේ. දැන් හොඳින් මූණ තෙත මාත්තු කරලා ඊට පස්සේ ෂීට් මාස්ක් එකක් දාමු. දැන් මම දැන් තෝරගන්න ඕනේ මොකද්ද ඇප්ලයි කරන්න කියලා. මට හිතුණා අද රයිස් එසන්ස් ෂීට් මාස්ක් එකක් දානවා කියලා. දැන් අපි බලමු කොහොමද මම ෂීට් මාස්ක් එක දාන්නේ කියලා. ඉතින් අපි මේ විදියට ෂීට් මාස්ක් එක ඕපන් කරගෙන පරිස්සමට තමයි මේ ෂීට් මාස්ක් එක එළියට ගන්න ඕනි. මොකද මේ ඇතුළේ තියෙන එසන්ස් එක නිසා ෂීට් මාස්ක් එක පොඩ්ඩක් ලිස්සන්න බලනවා. අන්න ඒ නිසා ෂීට් මාස්ක් එක මෙන්න මේ විදිහට අරගෙන අපි පරිස්සමට අපේ මූණට මේක දාගන්න ඕනි. ඉරිහිටින්නේ නැති වෙන්න, ඒ කියන්නේ ෂීට් මාස්ක් එක නැවෙන්නේ නැති වෙන්න පුළුවන් විදිහට නීට් එකට දාගන්න ඕනි. ඊට පස්සේ මෙන්න මේ විදිහට පැකට් එකේ ඉතුරු වෙන එසන්ස් ටික සහ අතේ ඉතිරි වෙන එසන්ස් ටික මේ විදිහට බෙල්ලේ සහ අත්වල ඇප්ලයි කරගන්න. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ විනාඩි 20ත් 30ත් අතර කාලයක් මේ ෂීට් මාස්ක් එක අපේ මූණේ තියාගෙන ඉන්න. ඊට පස්සේ ඉන්න ඕන ටයිම් එක ඉඳලා ඊට පස්සේ මේ ෂීට් මාස්ක් එක මූණෙන් අයින් කරන්න තමයි තියෙන්නේ. අයින් කරලා වොෂ් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ එසන්ස් ටික මූණට ඇබ්සෝබ් වෙන්නේ එහෙමම තියෙන්න දෙන්න. දැන් මේ තියෙන්නේ විනාඩි 20කට පස්සේ දැන් අපි මේ ෂීට් මාස්ක් එක මෙන්න මේ විදිහට මූණෙන් උඩු අතට ඉවත් කර ගන්නවා. ඊට පස්සේ මේ ඉතුරු වෙන එසන්ස් ටික හොඳට මූණට ඇබ්සෝබ් වෙන්න පොඩ්ඩක් පිරිමැදලා වොෂ් කරන්නේ නැතුව එහෙමම තියෙන්න දෙනවා. ඉතින් ඔයාලා මේ ෂීට් මාස්ක් රෑට දානව නම් උදේට වොෂ් කරන්න ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මං හිතනවා අදත් මම මේ අරන් ආපු වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා, ගොඩක් දේවල් ඔයාලා මේ වීඩියෝ එකෙන් දැනගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙනකන් මම අදට ගිහින් එන්නම්.